අද ධර්ම දේශනාව සිදු කරඩ බලාපොරොත්තු වෙන්නේ මුග පක්ක කියන ජාතික කතාාවේ. මහබෝසතාණන් වහන්සේගේ මහබිනික්මන මුල් කරගෙන දේශනා කරන ජාතික කතාවක්. පිනතින අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරණ්ඩය දුනා මහබෝසතාාණන් වහන්සේ පණඩිතයෝ වෙලා ඉපදිලා හිටපු කාලි වසර දාසයක පත්තරං කාලයක් සතර අපායෙන් මිදන්ට රජකම භාරගණ්ඩ වෙයි කියන බයින් මහ දෘෂ්කර ක්‍රියාවක් කළ. දිගින් දිගටම පුතා සුවපත් කරගෙන රාජ්‍ය භාරදෙන්ට කටයුතු කළත් සියලු බලාපපුරොත්තු මහරජිරුවන්ගේ නිෂ්පල නිසා කුමාරයා පනපිටිින් වලලන්න කියල කීම නමුත් තේමිය කුමාරයා වලලන්ඩ ලෑස්තිී කරනකොට රථයෙන් නැගිටලා රචාචාරියට කතා කළ ඒ කතා කරලා රචාචාරයට සඳහන් කරපු කරුණු පහුගිය ධර්ම දේශනාවෙන් අපි ටික සාකච්ඡා කරන්න යෙදෙන. අද එතන ඉඳලා ධර්ම දශනාව ඉදිරියට පවත්වගෙන යමු පෙන්නතුන මෙ තේමිය කුමාරයා අපේ මහ බෝසතාණන් වහන්සේ රථචාරයයට සඳහන් කරනවා ඔබ මාලිගාවට නැවත ගිහිල්ල පේරජරුවන්ට බං ගැන තොරතුරු කියන්න කියලා. නමුත් රචාචාරය කියනවා ස්වාමීනිී මටත් පැවිද්ද බොහෝම රචී මාත් පැවිදිවඩ හරි කැමති එනිසා ඔබ වහන්සි එක් ම මහන වෙනවා කියලා තේමියක් මාරය කල්පනා කරනවා රථචාරය පැවිදි කරගත්තොත් තමන්ගේ බලාපොරොත්තුව මුදුන් පත්තෙන්නේන මකදද බලාපොරොත්තු තමන්ගේ පියරජරුවත් ඉන්න තැනට ගන්න ගන්න එක. පිය මහ රජ්ජිරුවන්ටත් මහ පිංකං සිද්ධ කරව ගන්ඩ අවස්ථාව සකස් කරලා දෙන්න. ආන් ඒ නිසා සඳහන් කරනවා ඔබ මල්ලඟ පැවිදිවුණුත් මගේ බලාපොරොත්තුූ බුදුන් පත් කරගන්නඩ බැරිවිෙන නිසා. සඳහන් කළා මම පැවිදිි කරවන්න නමුත් ඒ එක දැම්ම කරන්න බෑ. මගේ මවපියෝ මෙතෙන්ට පමුණුවන්ඩුවනේ ගේ නිසා ඔවුන්ට ඉමහත් දුකක් කරදරය කම්කටුල්ල උරුමගවෙන්නඩ ඉඩතියන් නැතුව ඒ අයට මම පිළිබඳව ගිහිල්ල තොරොතුරු කියලා මම හොඳින් ඉන්න බව දන්වල ඒ අයත් මෙතන්ට එක් කරග නේන්ඩ මට උදව් කරන්න කියලා බින්නතුන තමන්ගේ රියදුරා පැවිත් දෙඉල්ලනකොට ඔහුට පැවිදිවීමේ අවස්ථාව තව ටිකක් ඉදිරි එන්තියන් ඕෝන නිසා තවත් කාරණාවක්සිෙහිපත් කරනවා නායකාරයුවෝ පැවිදි කරන එක ශාසනය අනුමත කරන්නේ නෑ. ඇතන් කොයි කාලෙවත් නයකාරුවෝ පැවිදි කරන්නේ එක අනුමත කරන්නෙත් නෑ. එ නිසා ඔබ දැනට නායක හරීක් නයිං මිදිලමන්ට පැවිදිවෙෙන්ඩි කියලා. එතර මොකක්ද මේ රියදුරාගාව තියෙන නය බෝස තාණන් වහන්සේ සඳහන් කරනවා මේ රතයි ඔබේ නෙමෙයි මේක මහ රජ්ජිරුවන්ගේ රථය. නමුත් මේ රතය දැනට බාර ඔබට මේ රතය රජ්ජිරුවන්ට බාර දෙන තුරු මේ රතේ සම්බන්ධයෙන් ඔබ රජ්ජරුවන්ට නයැයි. මේ ආභරන් දැනට අයිති ඔබට. නමුත් මේ ආභරණ ගෙනහිෙල්ලා. පිය මහ රජරුවන්ට බාර දෙනතුරු ආබරණවලටත් නයයි. එන ඔබ නයෙන් මිදෙන්ට නයි නැති කෙනෙක් බවට පත්තෙන්ට. බුද්ධාදී මහරිෂිවරු විසින් නය තිය නය පවිදි කරන එක අනුමත කරන්නේ නෑ. ඒ නිසා රථය ගෙනහිල්ල දීල නය නැත්තෙක් බවට පත්තෙන්න්න කිය සඳහන් කළා. පිෙනතින රියදුරා, කාරණාව අහලා කල්පනා කරනවා මම නගරයට ගියහම තේමිය කුමාරයා වෙන තැනකට ගියුත්. තේමය කුමාරයා ඉතාම නිරුපද්‍රිතව ඉන්නවා කියල ම මහරජරුවන්ට කියහම මහරජ්ජරුව මට කියයි. තේමය කුමාරයා ඉන්න තැනට රජිරුව එක්ක ඇට කියලා. නමුත් මම එක්කරගෙනෙනකොට කුමාරයා මෙතන හිටිය නැත්තන් මට මරණ ද්ඩුම පවා නියම වඩ පුළුවන්. අන්න ඒක නිසා තේමිය කුමාරයට මතක් කරණ්ඩඕනේ මම එනකං ඉන්ද කියලා. ඒම හිතපු රියදුරා තේමිය කුමාරයට සඳහන් කරනවා මම නැවත වතක් ආපහ මෙතෙන්ටනකා. ඔබ මේ ප්‍රදේශයේම ඉන්න බව මට පොරොන්දු වෙන්්ඩෝනෑ. මේ කාරණාව සිහිපත් කරහම උතුමානෙන ඔබට යහපතක් වේවා. යම් ආකාරයකින් ඔබගේ වචනය මා ඉටු කරනවාද. මගේ වචනයක් ඔබ විසින් ඉටු කළ යුතුමයි. පිය රජතුමා නැඳවාගෙන ඔබ දැකින්න මා එනතුරු ඔබ විසින් මෙතන සිටියේ තුමයි. තේමිුමාරය සඳහන් කළා ප්‍රථචාර්රය. මම යමක් කීවොත් ඒක ඒ විදිහටම කරනවා. අං ඒ නිසා ඔබ කියනවන්නන් මට මේ ප්‍රදේශයේම ඉන්ඩ කියලා නැවත ඔබ එනතුරු මං මේ ප්‍රදේශයම ඉන්නව කියල පොරන්දු වන. ඉනතින මේ වෙලා වේ මෙ රථචාරය නැවත වතාවක් බරණැසටම ගිහිල්ල කාරණ ටික මහරජ්ජිරුවන්ට දන්වලා ඉන් පස්ස තේමිය කුමාරයා සමීපේට එන්ඩයි සූදාන් සඳහන් කළා මගේ මව්පියන්ට කියන්ඩ ඒ අය හොඳින් ඉන්නවද කියල ම ඇහුව කිය මගේ මවුපියන්ට දන්ුවන්ටගේ හිල්ලා මම ඒගොල්ලන්ට වන්දනා කලා කියලා. රතාචාර්යා මේ පනිිවිඩියත් අරගෙන තමයි රාජ මාලිගාවට යන්නේ. පිනතිනි මහ බෝසතාණන් වහන්සේගේ දෙපයි අල්ලලා වැැඳල බෝසතාණන් වහන්සේ පැදකුණු කරලා ආපහු සැරයයි බරණැසටම පිටත් වෙලා යන. එතකොට මේ රතාචාරයා බෝසතන්නන් වහන්සෙත් අරගන මහා වනාන්තරයට ආවේ මොන කාරණාවක් සඳහාද කියන එක දැන් අපේ පහුගේ දේශනා තුළින් දන්නවා. මහරජ්ජිරුවන්ගේ ඉල්ලීමෙන් තේමියකු මාරයා පණපිටිින්බලලන්ඩයි අර්ගනාවේ කං එහෙන්නති කෙනෙක් වගේ කතා කරන්න බැරි කෙනෙක් වගේ කොර වෙලා ඇවිද ගැන්ඩ බැරි කෙනෙක් වගේ දාසේ අවුරුද්ධක් කරපු කැප කිරීම. බෝසතාණන් වහන්සේට මල් පලගැන්වීම. නමුත් මහරජ්ජරුවන්ට ඒක මහලජ්ජාවන්. ඒනි සයි සඳහන් කළේ පනපිටින්ගෙන්හිල් අමු සෝනවල්ලන්න කියලා. බෝසතානන් වහසේ බලාපොරොත්තුව කොයික්‍රමෙන් හරි මාලිගාවම පිටෙනක්. එතකොට මන් වහන්සේ පනපිටිං වලලන්ඩ එක්කරගෙනාපු රේදුරා තමයි මේ සුනන්ද වලලන්ඩ ගෙනාපු කුමාරයාගේ ශරීරයේ වටේ ප්‍රදක්ෂිනා කරල වන්දනා කරලා තමයි දැන් ඔහු පිටත් වෙලා යන්නේ සුනන්ද මේ විදිකට පිටත් වෙලා ගිහිල්ල විශේෂයෙන් ඔහු යන වෙලාවී චන්ද්‍රා දේවයේ ියෙකු මාරයාගේ අම්මා මොකකින් මොකක් වනාද මහ කැලීම ඇද්දි කියල කල්පනා කර කරන්නේ මග පුතා නැවත වතාවක් රතාචාරයඇත්ත එක මාලිගාවට එන මද ඇරල තියෙන දොරින් රතාචාරයා එන පැත්ත බලාගෙනම ඉන්නවා නවත් හදිසියේ ඒ දකිනවා රතාචාරයා එනවා නමුත් පුතානං ගතිීනේ චන්ද්‍රරදීවිට දරාගණ්ඩබෙරි දුකක් ඇතිවෙනවා මොහු මගේ පුතා මහ පොලොෝයට පණපිටින් වලලන්න ඇති කියලා. නමුත් පිනතිනේ රතාචාරයා ලඟට ඇවිල්ල නතර වුණට පස්සේ ඒ ළඟට ගිහිල්ල පුතාගැෙන තොරතුරු හනෝ. මඟ පුතාට මොකද කළේ කියලා අනෝ. අං වෙලාවේ රියදුරා සඳහන් කරනවා ඔබගේ පුත්‍රයා මාවිසින් මරණයට පත් කළේ නෑ. ඔබගේ පුත්‍රයා අන්දෙක් නෙමෙයි ඔබගේ පුත්‍රයා බිහිරෙක් නෙමෙයි ඔබගේ පුත්‍රයා ගොළුවෙක් නෙමයි. ඔබගේ පුත්‍රයා කොරෙක් නෙමෙයි මට අභහේධානය දෙෙන්ට. ඔබගේ පුත්‍රයා ඉතාම නිරු පද්‍රිතව ඉන්නවා කියලා. පිඳතුනී. මේ වෙලාවේ මගේ පුතා ගොළුවෙකුද කොරෙකුද ඔහු වලන විට හඬා වැලපුනේ නැද්ද කියන කාරණාව චන්ද්‍රාදයවී අහලතියෙනකොට. ඒක පිළිතු හැට ලැුණු හම ගොලුවක් නෙයි කොෙක් ෙ. ැති කෙනෙක් ිහිරෙක් නෙමේයි කියර සඳහන් කර හම ඇට ඇතිවෙන්නේ. පුදුමාකාර සතුටට මොකද ගොලුවේ කැටියට බිහිරිරක් හැටියට කොෙක් ැටියට මාලිගාවේ කටයුතු කර දිනුත්. අම්ම දන්නවා අමගේ පුතා එහෙම කෙනෙක් නෙමෙයි කියලා. නමුත් පුතාගෙන් කොයි වෙලාවවත්. එහෙම නොවන බව දැනගණ්ඩ අවස්ථාවක් ඉඩක් තිබ්බෙම නෑ මේ වෙලාවේ සඳහන් කරනවා ආර්යා වෙනි ඔබ මට අභහදාානය කරන්නේ නම් රාජපුත්‍රයා සමීපෙහි මම අහපු දැකපු දේවල් ඔබට කියන්න පුළුවන්. පිනතිදන් පසුව චන්ද්‍රා දේවිය ඔහුට සඳහන් කරනවා හිතවත් රතාචාරයේ. ඔබට අභහෙදානයේ මම දෙනවා බිය නැතිව ්‍රරාජකුමාරය සමීපයේ ඔබ දැක්ක දෙයක් තියෙනවා නම් ඔබ දුටුව දෙයක් තියෙනවා නම් ඒ කාරණාව මට නොවල හා පැහැදිලි කරලා දෙන්න කියලා. රතා අචාර්යත් සඳහන් කළා මහදේවයේ ඔබේ පුතා කොරෙන් නෙමෙයි. මහදේවයේ ඔබේ පුතා ගොලිවෙක් නෙමෙයි මහදේවයේ. පු බිහිරෙක් නෙවෙයි රාජ්‍ය කිරීමට ඇති බයහින්ද තමයි මේ විදිහයට කටයුතු කරලා තියෙනක. එතකට තේමය කුමාරයා රාජ්‍ය කරට මේ තරන් බයයි පෙර භවයක අවුරුදු විශ්සා රජකන් කරලා. අවුදු වසූ හතරදාහක් ඒයි රැස් කර ගත්ත පවුනිසා නිරේ දුක් ඉඳල තියෙනවා. මේ භවත් රජකම භාරගත්තුත්මකද වෙන්නේ. නැවත වතාවක්. ඒ නිරා දුකම බුක්තිවිදින්ඩ සිද්ධ වෙයි කියන බයට තමයි දාසේ අවුරුද්ධක දුෂ්කර ක්‍රියාවක් කරන්න. ඉති ඇවිල්ල මතක් කරන ඔහු එහම ඉඳල තියෙන්නේ රජකම භාරගණ්ඩ තිබිච්ච අකමැත්තහින්දා. ඒකට තිබුණ බය නිසා. පොහු අවුරදු විශ්සක් රාජ්‍ය කරපු නිසා. අවුරුදු වසූ හතරදාහක් නිරේ දුක්විඳ බව දැනගෙන තමයි මේ විදිහට කටයු කරලතින්. රතාචාරය එහෙම සඳහන් කරහම. රතාචාරයන් නැවතත් සසිහිපත් කරනවා. ඔබේ පුතා මනාව වැඩුන් ආරෝහ පරිනා හ සම්පත්තියෙන් යුතු. ඇදහිය හැකි කතා ඇති මහප්‍රඥාවන්ත ඔහු සුගති මාර්ගී පිහිටපුකින. රාජපුත්‍රීය ඔබ පු දකිට කැමතිනං තේමිය කුමාරයා මගේ ඉල්ලීමට අනුව කිසියම් තැන කරැදිල ඉන්නවා. කෙතනට ඔබ පමුණුවන්න්නට පුළුවන්. කුමාරයා රියදුරු පිටත් කර යවල පැවිදිවීමේ සිත් ඇති කරගන්නවා තේමී කුමාරට මහනවිෙන්්ඩ ඕනය කියෙල හිතෙනකොටම ඒක සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සට දැනෙනවා විශ්වකරම දිවිය පුත්‍රයායටට මතක් කරල සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේ විසින් අපූරු පන්සලක් මැව්වා ඒ පන්සලී රසි ප්‍රයුද්ජාවන් පැවිදිවෙන්ඩ අවශ්‍ය තවස් පිරිකර ගෙනහිල්ල තිබා. විවේක බව මනාව ඒ ප්‍රදේශී ඇති කළා. නිතර නිතර ගස් කොළංගොල පළවැල ඉදිල තියෙන්න්නේ සැලැස්සුවා. නිතර පළදරන ගස් ඒ ප්‍රදේශයේ මවල තිබා. පැවිද්ෙන්ඩ අදහසක් ඇතිකර ගත්ත තේමිය කුමාරයා එතනින් මදක් එහාට යනකොට මේ පන්සල දැක්කා තේමය කුමාරයා කල්පනා කළා මේක සක්‍ර දේවන්දරයෙන් වහන්සකි වැඩ මේ පන්සල මම වෙනුවෙන්මයි තේමය කුමාරයා අඳුන් දිවි සමන්තිගෙන රීෂි ප්‍රෝදජාවට අවශ්‍ය බැහැරිසිවුරු පොරවාගෙන ජටා මඩලු බැඳගෙන මල්ලක් කරය එල්ලගෙන් හැරමිටියෙකුත් අතට අරගෙන තමන්ගේ පන්සරෙන් එලියට බැස්සා මහබෝෂතාාණන් වහන්සේ ඉතාම විවේකීව ඔබ ම බැවිදිමින් ධහාන භාවනා වඩමින් ඉඳල පංචා අභිග්ඥා අෂ්ඨ සමාපත්තිය උපදවාගත්ත. පිනතිනී උන්වහන්සේටත් බඩගින්න දැනුණා තැන් බඩ ගින්නටඋන්වහන්ස වනුණුව දනු බහො කරන්න සූදානන්ග. මේ ශ්‍රේෂ්ඨ රාජවන් සේපදිච් රාජකුමාරයෙක් රාජ මාලිගාවන් ඉඳගෙන හොම ප්‍රනීත ෝජන වවැළඳවාද. රාජ මාලිකා තියන බෝජන වල තියෙන ප්‍රනීත බවකොයි තරන් වෙඩි ඇදද. නමුත් ගිහිගෙදර අවුරුදු දාසයක් විතර හිටිය. දාසේ අවුරුද්දක් කාලි පුුදු මාකාර දුකක් වද. ඒ කරුණු පහුවිය දේශනාවල මතක් කරල තියෙන. දැන් පංචාභිග්ඥා ආෂ්ට සමාපත්ති ලබාගෙන ළඟතිබිච්ච කරගහකින් කොල ටිකක් කඩලා ඒ කරකොළ තැම්බවා විශේෂයෙන් කරකොළ තම්බල හදාගත්ත ලුණු නැති ජලය තේමියෙකු මාරයාගේ ආහාවය. කරකොළ තැම්බූ වතුර තමයි. මකුමාරයා හාරය නිදාගන්නේ මැස්සක්වාගේ දඩු ඇඳක රාජ මාලිගාාවන් එලියටඇවිල්ල කටයුතු කරන හැටි නමුත් මාලිගාවේ මොන තරං සැපතිබුනත් ඊට වඩා මේ නිදහස් පරිසරයේ සැපවත් බවතේමියකුමාරයා නිරන්තරයෙන් හරි සතුටින් මෙනෙහි කරමින් ඒ සතුට බුක්තිවිදවා නෙක් කම්මේ සතුට දේ‍යාන අභිඥා උපදවාගෙන ලුණු දෙෙහි මෝරු නැති ගෙන්න්නෙන් උුණු නොකළ අව්වෙන් වගේ පසවා ගත්ත කරකොළෝල ජලය කොසගන්නට පාවිච්චි කරනවා. සතුටු සිතින් ඒක පානය කරනවා පිනතින කසී රජ්ජරුව සුනන්ද කියෙන රතාචාරයාගේ බස අහල සේනාධිපතිය අමතලා ේමෙ කුමාරයා බලන්ඩ යන්ඩ ගමන සංවිධානය කරනවා පුතා දකි ඇන්ට කොහොමද ගමන සංවිධානය කරන්නේ විශේෂ අස්වයන් යොදාපු රථ තමන්ගේ සිව්රඟ සෙනගම මේ ගමනට එකුතු කරගන්නම නගරි පුරාම අඩ බෙරයවනු නගරි පුරාම තවත් නොයෙක් බෙරවාදනය කරවලා තේමිය පුතු දකි යන් අවශ්‍ය පිරිසට රැස්වෙන්න කිය කියලා. දවස් තුනක් විතර ගත වෙනවා පිරිස රැස්ෙන්. මේ රස්්‍රච්ච පරිසත් අනගහගෙන. කසී රජ්ජුරුව රථචාර්යගේ මඟ පෙන්වීමෙන්. තමන්ගගේ පුතා ඉන්න ප්‍රදේශයට පිටත් වෙලා යන්න. හෙම පිටත් වෙලා යනකොට මහා බෝසතානන් වහන්සේ අභිඥාලාබිවෝ ඇඩයින්නවා තමන්ගේ තාත්තා ඇතුළ පිරිස ඇතින් එනවා අදකිනෝ බෝසතාණන් වහන්සේ බලාපොරොත්තු ඉහ මල්පිපන වගේ බුදුන් පත්වෙෙනවා මොකද මේ තාත්තා රාජ්‍ය කරවන කාලි මොන්න තරම් පෞුරැස් කර ගත්තද කියන්නේ පිනතිෙන රටක් කරවනවා කියන එක පව් ආකරයක් තමයි ඕන තරං පවුරැස්සෙන්ට තියෙන ඉඩකඩ ඉතාම වැඩි ඉතාම ලාබාල් අවදී තේමිය කුමාරයා වඩාගෙන තාත්තගාවට අරගනාපු වැරදිකාරයන් දඩුවන් නියම කරහම ලාබාල වයිසම තේමිය කුමාරයායට වැටහුණේ රාජියයක් කරෝනවා කියලා නිරයට මඟ කොච්චර හදාගන්නවද කියලා. එදාන්දලයි තීරණය කළේ මං රජකම් භාරගන්නය කියලා. දැන් හරි සතුටු වයි පිරිසකුත් අඩගහගෙන තාත්ත මම හොයාගෙන නවා. දැන් මට හරි ලේසි තාත්තත් මහන කරන්නට ඒකට නිසි වෙලාව නිසේ කාලය ලළබෙනකං තේමිය කුමාරයා බොහොම ඉවසීමෙන් සංයම කටයතු කළා එක අවස්ථාවක මතක් කළ තමන්ගේ අරමුණ හරියටම මුදුම් පත් කරන්න බලාපපුරොත්තුව වෙන කෙනා කලබොලෙන් තොරව කටයුතු කරන්නඕන කියලා කලබල වෙලා කවදාවත් බලාපොරොත්තු අරමුණු පහසුවෙන් මුදුම් පත් කරගන්න පුළුවන් වෙන්නේෙන ටම මුදුම් පපත් කර ගණඩ අවස්ථාවෙන් ෙත්නෑ. තේමය කුමාරය දැන්ම හරිසිිවරයෙක් අභිග්ඥාලාබී. සංසාරය පුරල තියෙන පාරමිතත් එක්ක දේර්ග කාලයක් නොයාම පංච අභිග්ඥාශ්ට සමාපති උපදවා ගත්තා. පිය මහරජ්ජරුව ආපු හම් පෙරජ්ජුරුව සමී පේට ගිහිල්ල පෙරජ්ජරත්තික කතා බහ කරලා. පියරජරුවන්ෙන් අහනවා බොහොම සුවසය ඉන්න නේද බොහම පහසුවෙන් කටයුතු කරනවනේද පිය මහරජතුමනේ ඔබ දැන් සුරාපානය කරන එක නවත්තලද පේරජුර සඳහන් කරනවා බොහොම සනීපෙන් ඉන්නවා බොහොම හොඳින් ඉන්නවා මම සුරාපානය කරන්න නෑ ම සිැල්ලෙන් වැලකිලා ඉන්න. තාත්තගෙන් එහෙම අහපුහම තේමය කුමාරයට ලොකු සතුට තාත සුරාපානයෙන් වැලකිලා ඉන්නෝ කියලා. බොහෝ කරුණුකාරණ දක්වල අවාද කිරවා. මහරජ්ජුරුවන්ට වාඩිවෙෙන්ඩෙ ආසනයක් පනෝලා දුන්න. හැබැයි තේමිය කුමාරයගේ තාත්තා මහරජ්ජරුව පනවපු ආසනය වාඩි වනේ නෑ. එයිඒ වාඩිවින්න ඇත්ති තමන්ගේ පුතා පිළිබඳව අසී මාන්තික ගෞුරවයක් තියෙනවා. තමන්ගේ පුතාිබඳ අසී මාන්තික ආදරයක් තියෙන තමන්ගේ පුතා පිළිබඳව උතුම් පැහැදීමක් තියෙනවා. දාසේ අවුරුද්ධක්තිශය මේ පුතා විඳ පුද්දුක මේ තාත්ත තරම් දන්න කෙනෙක් තවනෑ එදුක් ඔක්කොම ඉවසන්ඩ ම පුදුම වීරයකින් යොක්ත පුතෙක් මට හිදලතිෙනවා. ආන්ග නිසා ඔහු ඒ කාලි දරාපු වීර්ය අදහින්න තැන හිතලා පුද්දුම ශ්‍රද්ධාව ගෞරවය ඒක හින්දයි පනවපුවාසන වාඩිවෙන්න ඇති තේමිය කුමාරය ඊට පස සඳහන් කළ එහෙම නං මේ කොලාතු පනවලා හදාකු ආසනේවත් වාඩිවෙඩ කියලා. නමුත් පිනති මහරජර කොලාතු පනවපු ආසනේවත් වාඩි වෙන්නේ. කොලාතු උඩවත් වාඩි වෙන්නේ. වාඩි නොවී රජ්ජිරුවෝ බිමම වාඩිවුණ. මහරජරු කවදග බිම වාඩිවේද. නමු මහගුණ දරන තමන්ගේ පුතාලඟ මේ පියරජ්ජරුවෝ බිමම වාඩි වෙනවා පිඳතිනේ බිම වාඩිවෙච්ච මහර් තේම කුමාරයත් එක්ක බොහොම නිදහසේ කරුණුකාරණ ටිකක් කතා කළා තේමක්මාරයා තමන්ගේ මහරජ්ජිරුවන්ට බොහෝ කරුණු දත් කලාා බොහෝම අවවාදනු ශාසන කළ රජරුවේ ආවා ධනුශාසන මනාව පිළි ගත්තා.ඒ වෙලාව ඇහුවයි පිය මරජතු ඔබ දැන් මත් පැන් බොන්නේ නැද්ද. රජ්ජිරුව සඳහන් කරනවා. මම දැන් මත් පැම් බොන්නේ නෑ. මහරජතුමනි ඔබට සුරාව දැන් අප්‍රියයිද. මහරජතුමනි ඔබ සත්‍ය ධර්මයේ පිහිටලා කටයුතු කරනවාද. මහරජතුමනි ඔබ දානය සඳහා යොමු වෙලා ඉන්නවාද. රජුරුව සඳහන් කළා පුතනුවනි මට සුරාව දැන් හරි අප්‍රියයි. සත්‍යය ධර්මයේ පිහිට ලාමවම කටයුතු කරනවා. දානෙහි මගේ සිත දැන් ඇලිල්ලා යොමු වෙලයිතිෙන්. තේමියකුමාරය අහනවා. ඔබගේ වාහනවල යොදන ඇත්තු අශ්වයෝ නිරෝගීද ඔබ හොඳින් උසුලාගෙන යනවද. ශරීරයට තැවීමක් ගෙන දෙන රෝගා බාධ ඔබට තියෙනවාද. ඇත්තු අශයෝ නිරෝගි නැත්තන්. තාත්තට ඒ නිසා කරදරයක් වෙන්න පුළුවන්. ඒනිසා නිරෝගි සත්තුම රථේට යොදඩුවන. ඔද තේමිය කුමාරය හොඳට දන්නවා තාත් අතතින් හුඟක් පව කෙරිල්ලායි තියෙන. බැරි වෙලාවත් රතය ෝසවාගෙන යන ඇතකු ගැස්වෙකු ගිතීන් දුරුවලතාවයක් නිසා හෝ රතයක් පෙරෙල්ලා තාත්තා මරණයට පත්වනොත්. ඒ කාන්තේම පරම දුක්ඛිත තැනක යුපදින්නේ. අගේෙහි දහන බෝසෝවාගෙන යන රති හස්තිීන් නිරෝගීද කියලා. අකල් මරණයක් එවන් හේතුවකින් නොයයිහිද කියන කාරණාව බැලුව. තව පැත්තකින්. රෝගී ශක්තිමත් අයි මේ රථවල යොදල තිබුණුත්. ඒ සත්තුන්ටත් හරි වෙහෙසයි. එබයි රජුරුව එහෙම දෙයක් කවදාවත් කරන්න නෑ. රතයට ආශිියෝ තෝරගන්න කොටත් රජ්ජුරු සඳහන් කරන්නේ. ඉතාම කෙට්ඩුවය ගන්නත් එබා. ඒගොල්ලන්ට ශක්තිය නෑ. ඉතාම මහත සත්තු රතයට යොදඩත් එ බා. ඒගොල්ලන්ට දුවන්ඩබේ. මධ්‍යපප්‍රමාණයේ ශක්තිමත් අයම ගණ්ඩ කෙලයි සඳහන් කලේ එමන් රෝගීන් කොහොමත් රථය එක යොදන්නම යොතන්නෙම නෑ රජ්ජරු. ඔබේ ශරීරී ටැවීමක් ගෙන දෙන රෝගාබාද තියෙනවද මහරජතමනි කෙලෙහුවා පිය මහරජ්ජිරුවන්ට ලෙඩදු කරදරමකොත් තියෙනවාද රජ්ජිරුව සඳහන් කලා නැපුතේ මට එම විශේෂයෙන් සඳහන් කළ හැකි ලෙඩක් දුකක් කරදරයක් මගේ ශරීරයේ දැනට දැනෙන්ට නැති බව මෙම උනහම තේම තුුමාරයක් සිහිපත් කරනවා පානෙන ඔබගේ පසල් දනම්ගේ වැැසියූ සමුෘර්ධමත්ද ඒගොල්ලු හොඳින් නිරෝගීව ජීවත් වෙනවාද රාට මැද ගම් නියම්ගම් වලාය බොහොම නිරෝගී ආහාරපානය සස්්‍රීක ජීවත්වෙනවාද. ඔබේ අටුකොටුවල ධනය පිරිල තියෙනවද බාණ්ඩාගාර ධනයෙන් පිරිලද කියලා. මහරජ්ජිරුව සඳහන් කරනවා පසල් දනල් වැසියෝ ඉතාම සමෘධබයි. බාණ්ඩාගාරවල ධනේ අඩු නැතුව පිරිලතියෙන. ඒ කුමාරය හනවා මහරජතුම ඔබේ පැමිණීම යහපත අයහපතක් නැන්නෙමි මේක යහපත් ගමනක් මයි රාජ්‍ය යම් තැනකද මහරජතුමන ඒ රාජ්‍යත හැරල පැමිණිච්චේක හරිවටිනවා. සුදුසු පර්ියංකයක වාඩිවෙන්ට. ඉතින් පරියංක පනවල දුන්නට වාඩිවෙන්න මහරජ්ජිරූ බිමම වාඩිවෙනවා. පිරතින ඒකයි සඳහන් කළේ මහා බෝසතාණන් වහන්සේට ඇති ගෞරවේ නිසාම බිමම වාඩි වෙනවා. මහරජිතුමා ගෞරවෙන් අසුනේ වාඩි නොවී මහපොලො මතම වාඩි වන බව සඳහන් කරනවා. ආන්ගේ නිසා විශේෂයෙන් සඳහන් කරනවා ගුණපුරණ උතුමන් ළඟ. ඉතාම ගෞරවයෙන් කටයුතු කරලා. ඒ ගුණයට මහපුදුම විදිහට සල කලා. ඒ ගුණේ ළඟ මහපුදුම විදිහට හිස නමලා. ඒ ගුණට මහපුදුම විදිහර කීකරුුවලා කටයුතු කරන්ඩ මේ මහ රජ්ජරුවන්ට ලොකු අවබෝධයක් තිබුණා. මේ තමන් පුා නමුතු. න්ට වඩාආසී මාන්තක ගුණවත් එහෙම පුතුන්ට කවුරු කියල කියනවද ආන් එහෙම පුතුන්ට තමයි අතිජාත පුත්‍රියෝ කියල කියන්නේ මේ ලෝකෙ පුත්‍රියෝ කොටස්තුනකට බෙදෙනවා කෙනෙකුට කිවවා අවජාත කියලා තව කෙනෙකුට කිීවා අනුජාත කියලා තව කෙනෙකුට කිව අතිජාත කියලා ද අවජාත කියල ඇන්න වැදූ මවපියන් තරං වත් ගුණයක් නැතිනං යම්පුති අකුසලයෙන් පාපියෙන් යුක්තනං යමි අංෙ දරුවට කීවා අවජාතයි කියලා වැදුූ මෞපියන් තර ගුණවත් නං මව්පියන් තර හික්මි චායනං මව්පියන්ට සමාන පැවතින් ත්නම් මව්පියන්ගේ අනුව යනවන ඒයට කීවේ අනුජාතපුත්‍ර කියලා හැදු වැඩූ මව්පියන්ට වඩා ඉතාම උසස් ගුණධර්මවලින් පොහොසත්නම් ආංෙවන් දරුවන්ට කීවේ අතිජාත කියලා ඒමන මහබෝෂතණන් වහන්සේ කොහොමත් අතිජාතපුත්‍රයෙක් තමන්ගේ අති ජාත පුත්‍රයා මේ ලෝකයට බිහි කර ගත්ති කොහොමද. විශේෂයෙන් සිල් සමාදන් වෙලා සිල් ආවර්ජනය කරලා ප්‍රාර්ථනා කරලා ලබා ගත්ත දරුවෙක් මහබෝෂතාණන් වහන්සේ. දෙව්ලවින් වැඩම කරවා ගත්ත දරුවයි. ඒමනම් පිනතුන දෙවලවින් වැඩම කරවවා ගත්ත මහබෝෂතාාණන් වහන්සේ කොහොමත් සැබැවිම්ම ත් කෙනෙකුට ළඟාවෙන්ට බැරි තරම්ම මහසිල්වත් මහගුණවත්. ආං ඒ සීලයට ගුණට විශේෂයෙන් මහ රජ්ජිරුවන්ගේ තියෙන්නේ සුවිශේෂී වූ ගෞරවය. අසී මාන්තික භක්තිය ආන් නිසා තමන්ග පුතා ළඟ කොහොමොත් උඩ ඉඳගන්ඩ රජ්ිරුවන්ගේ කැමැත්තක් නෑ. ඒ නිසාම පනවපු ආසන ඇතත් මහරජර එසිියල්ල පසෙක තියලා බිමම වාඩි විච්චි බව සඳහන් කරනවා. මේ වෙලාවේ ලුණු නැති දෙහි නැති ඇඹුල් නැති. ගිතෙල් නැති කරකොළ තැම්බූ ජලය තමන්ගේ පියරජ්ජරුවන්ට පිළිගනවා තමන්ට සංග්‍රහ කරන්න තියෙන ලොකුම වස්තු හැටියට. නමුත් පිඳතිනෙ. මහර ජුරු සඳහන් කරනව පුතේ. මම කොළ තම්බපු අතුරබොන්නේි නෑ. මම තම්බපු කොළ කණ්ඩිනේ මගේ ආහාරේ තමයි මාන්ස රසේ සහිත ඇල්හල්බත්. එක තමයි මගේ ආහාරය. මෙවන් ආහාර මමානු භව කරන්නේය කියල සඳහන් කළා. චන්ද්‍රා දේවිය අන්තපුර ස්ත්‍රීන්ද පිරිවරාගෙන ඒවෙලා වෙතෙන් ටැවිල්ල හිටිය. චන්ද්‍රාදේවී කියලකෑන් මහ බෝසතාාණන් වහන්සේගේ අම්ම රජ්ජරුව චන්ද්‍රාදේවීටත් කතා කරලා කියනවා දේවන අපේ ආද්‍රණීය පුත්‍රයාගේ ආහාරය මේ බලන්න කියලා. චන්ද්‍රාදේවී ළඟ ටැවිල්ල. මේ කුමාරයාගේ පාදාල්ලගෙන අඩන්ඩ වැලපෙන්ට පටන් ගත්ත අඩල වැලපිලා තමන්ගේ දුක තමන්ගේ පුතා ගැන කිව්වා මේ අම්මට මේ වෙලාවේ මොන්න තරන්නම් සතුටක්තියන්නේ ඇත්ද පෙන්නතිනේ බෙහි කරපු දවසේදලා දෙපයින් හිටගෙන ඉන්නවා දැකපු දවස මාසගානකින් ඉපදිලා මාස කීපයකින් ඇතිකරගත්ත නිහන බව බලෙන් ඇතිකරගත්ත කොර බව බලෙන් ඇතිකරගත්ත බිහිරි බව දාසේ අවුරුද්ධකට වඩා වැඩි මේ පුතා හිටගෙන ඉන්න කොට කොච්චර උසද රන්වන් පාට ශරීරය මොන තරං ලස්සනද එහෙම පුතේ තමන්ගේ පුතා කියන්න මවට කොයි තරං ආඩම්බරත ඒ අම්මට දුක දරාගන්න බැරි නිසා මහ බෝසතාණන් වහන්සේගේ පාද යුගල අල්ලගෙන දුක තුනී වෙනකම් ඇඩුව අඩලා අඩල්ල නිම වනාට පස්සෙ තමයි මහ රජ්ජිරුව මේ කාරණාව සඳහන් කරන්න දේවයේ අපේ පුතා අනුභව කරන ආහාර වේල බලන්න මේ සියලු දෙනාම මේ ආහාර වේල දැ ඒ ආහාරවල් දැකලා මෙ බඳු ආහාර වැලඳීමට ඔබට ශක්තියක් තියෙනවාද. මේ දුෂ්කර ජීවිතයේ ගත කරන්න ඔබට හැකියාවක් තියෙනවාද මහරජතුමුණ තම පුතුගේ ආහාරය ගැන පුදුමයට පැමිණීමට මට පැහැදිලි කරලාදෙන්ට. මේ පුතාගගේ ආහාරවෙල ගැන ට හරි පුදුමයි. පුතාගේ ආහාර වේල හිතාගණ්ඩවත් බැරි හාරවෙලා. නමුත් රාජ මාලිගාවක හැදිච්ච මොහු මෙහෙම ආහාර අනු බහව කරන්නේ කොහොමද. පෙන්නතුනී මේ වෙලාව තේමිය කුමාරයා විශේෂයෙන් සඳහන් කරනවා. මෙබඳු ආහාර අනුභව කරන්නන්ගේ ශරීර වර්ණ කෙසේ නම් ප්‍රසන්නද දෙවානපුතේ මේවාගේ කෑම කාලාම්බෝච්චර ලස්සන වෙන්නේ කොහමද මේවාගේ දේවල්බී ලම්බෝච්චර ලස්සනන්නේ කොහොමද කරකොල තම්බපු වතුරබුණෝ කරකොල තම්බලා ආහාරයට ගන්න ඒක අපිට කියලදට රහසක් තිේෙනවද කියලා එහෙම අහපුහම බෝසතනන් වහන්සේ සඳහන් කරනවා මහරජය මනාකොට අතුරන ලද තන ඇතිර හුද කලාව ජීවත්වෙනකොට තියෙන්නේ පුදුම සතුට මහල්ලොකු සැප යහන් නැතිවුණාට හුද කලාවී මේ අතුරපු තන බිස්සේ ජීවත්වෙන කොට තියෙන්නේ පුදුමාකාර සතුටට ඒ තන බිස්ි ජීවත්වයනකට ඇතිවුුණාද සතුට. එකලාව මේ ශරීරය ඒ සතුට නිසා ප්‍රසන්නයි. වෙන කිසිීම බරක් හිතට නෑ. මට කොතනවත් දුකක් හිතට නෑ පෙන්නතින රං විදී මුතු මැනි යානවා හන ගෙවල් දොරවල් ඉඩකඩ මේ ඔක්ක මහම්බ කිරීමකටද සතුට වඩ. දුකක් නැතුව ජීවත්තෙන්ට. හොඳට හිතල බැලුවොත් එ කිසිම දෙයක් නිසා අපේ දුක නැතිවෙලාද තියෙන්. ඒ හැම දෙයක් හින්දම අපේ දුක වැඩි වෙලාති. හම්බ කළේ සතුටින් ජීවත්තෙන්ට නවත් හම්බ කර තිනෙ සතුට නෙමෙයි හම්බ කරල තියනෙ දුක. රට්ට පාල මහර හතන් වහන්සේ තාත්තටකපු කතාව සමහර වෙලාට මත ඇති. ංරිදී මුතුමැෙනක් සාාලි මැද්දි ගොඩ ගහල මහරහතන් වහන්ේ ගෙදර වැඩියහම වහලති බිච්ච කලාලායින් කරලා මහරහතන් වහන්සේට මතක් කලා පුතේ සවුරු වැරල ගෙදරෙන්ට. කැමති තරම් පංචකාමී බුක්ති විඳීට. මේ ඔක්කොම ධන යෝබේ මෙ වියදැන් කරලා ඔබ කැමති විදිහට දන්දී ලැපින් කරගන්නට. සතුට වඩ ගෙදරෙන්න්න කියලා. මහරහතන් වහසසි තාත්තරම කරදකි මහසිටිතුමනි ඔබට ඕන සතුටද මහසිටතුමනි මේ රංවිදි මුතු මැනිික්තියාගෙන කවදාවත් සතුටුවන්න බෑ සිට සතුටට කැමතිනම් මම කියනද කරන්න. මොකත් දුන්න වහස කියන්නේ. මේ රත්තරං ඔක්කෝම පටවන්ඩ රථවලට පටවල අරගෙන යන්න ගඟ ගට. ගිෙනහිල්ල මේ ඔක්කොම ගඟ මැදහලන්න කෙලී ගගේ යවරය හලන්න්න කීවත් නෑ ගගේ ළඟදාන්නට කීවෙත් නෑ කැලේට ගෙනහිල්ල බා්ඩ කීවත් නෑ ඇයියි අපේ ගෙදරින් බැහර කරනන්න බිස පිනති ඒක තවතැනක ගෙනහිල්ල දැමුත් සත්තු සූපාව කාලා මැරෙනවා එයින්ද එහෙම දේවල් අපි කරන්නේ වලල් ලාමදානු ව කෙනෙකට අදිට බැරි තැක දානවා. ඒනම් මේ රංග්‍රදී මුතුමැනි කැලේ දැම්මුත් මොකද වෙන්න. ඒක දැකපු මිනිස්සු මෙවා කරත්වල පටවග නරංගයෙන. මොකට දාරංයන්නේ සතුටුවෙන්ට. නමුත් ඒ රංග්‍රදිදී ගැෙහිල්ලා ගෙදර බාගත්ත හම් සතුටුද හොරු වෙනවා. බංකොල්ල කාරයෝයෙනවා. ඒ හොර ඇවෙල් අපි ගස්බන් ඉන්න පුළුව හරු වෙල්ල අපිට ඩිති ඇන්න පුළුවහන්. ඒ හොරු ඇවිල් අපි ඇනල කොටල කපල මරලදාන්න පුළුවන් ජීවිතෙත් නැති කරලදාලා හොරුමකද කරන්නේ අර රත්තරං කරන්නෙන. එතකොට මේ රත්තරං නිසා මට දුකක්ද මට සැපක්ද දුකක්මයි. එක්කු මරණේ නැත්තං මරනා සන්න දුකක්. පේරජිරුවන්ට සඳහන් කරනවා මහරජතුමනී ඒ සියල්ලම to ැ කොහෙද දුක කොහෙද කම්පාව. ඒ සියල්ලම නැති මම පුද්දුම සතුටින් ජීවත්තෙන්. බැඳීමක් ඇති තැන ඇත්තේම නෑ. ආවල්ද රැකිය යුතු යාාපව හැරල ගිහිල්ල බැලිය යුතුයි දොරවහල්ද කියලලා බැලිය යුතුයි මේ එකක්වත් මට නෑ. ආන් ඒ තරන් ප්‍රීතියෙන් ජීවත්වෙන මම. ස්වභවීම පැහැපත් කල සඳහන් කළා පැහැපත්වීමේ රහස උන්වහන්සේ කිසිම කරදරයක් කම්කටුල් ලක් ප්‍රශ්නයක් නැතුව ජීවිතෙනක්. එහෙමයි බොහොම රූමත් එහෙම බොහොම පැහැපත් ඒම අයි බොහම නිදහස් එහමයි බොහොම සැහැල්වී මේ ආදී කරුණු පේරජ්ජරුවන්ට සහිපත් කළ ධර්මදේශනාවට තියෙන කාලේය අපිට දැනට නිමා වෙලා නිසා මහාබෝෂතාණන් වහන්සේගේ මහා විිනිිශ්ක්‍රමණය පිළිබඳව කරුණු දක්වන මේ අපූරු ජාතක කතාවේ ධර්ම දේශනාව අපි මේ විදිහට නිමාකරපු ඉදිරියට මේ කාරණාව කොයි විදිහට සිද වනාද කියන එක සාකච්ඡා කරන්න ඉඩතියාගෙන